සඳයාවක් ගැවෙන දවසේ උනුසුම්ම පුවත් මුලින් බට කියන අයිටන් ප්‍රතිය සමගෙන් මම නිමේශ චමත් සංකල්ප. මම ගයාලක්රුවනි අවධානය යොමුකරමු ප්‍රධාන පුවත් සිරස්ථල වෙත. විසයෙක්වන සිය වසී වාරි විස්මිතය ඇරම්ඹයි. අතුරුදන්ටරුවාසොයා තබ දුරටත් මෙහෙයුම්. ඇමරිකා ඉරාණ්‍ය ්චනපතිබරුම් භාතයක. වස්සර දොළහකට පසු ලැබූ ක්‍රිකට්ඡය විසි එක්වන සියවසේ වාර්ය විස්මිතය වන මොරගාකාන්ද කලුගග මහා ජලාශ්‍ය ව්‍යාපතියේ කළුගඟ වන්දයවර රැඳු මංගල්ලය සහ මොරගකා කන්ද කළුග උමන්චල මාගගේ ඉදිකිරිම් ඇරැබීමේ මංගල්ලය උත්කර්ශ්වත්ත පැත්තුනා. ජනාධපති මත්‍රපාල සිරිසන මැතුමාගේ ප්‍රධානත්වයෙන් ලග්ගල කළුගංග වෙල්ල අභ්‍යෙසදේ උත්සවය තුනේ. එදහසින් පසු දෙවරක් මහා බ්‍රිතාන්නේ දෙවන එලිසබෙත් රජන ශ්‍රීලංකවට පමිණනති අතර දෙව නවස්ථාවේදී පැමිණේ වික්ටෝරියයා යෝජනා ක්‍රමියය දැක බලා කැනීමටයි. ඒ එක් දහස් නවසියාසුවක බසරේති. ශ්‍රීලංකාවේ ප්‍රථම ආරුක්ක බේල්ලබූ විික්ටෝරයා වේල්ලේ මංගල දෙවර නිකුත් කෙරුණේ. එව බ්‍රිතා්‍ය අගමැති මාග්‍රට තැචු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනධිපතිතුමා වසර විසි හතක්තිස්සේ දුටු සිහිනය සැබැක්කිරෙන මෙම වාරි විස්මිතය ජතාර්යක් බවට පත් කරන මොහොතේ පලමුවෙෙන්ම සිදුකරනේ මොරගහකන්ද මහවෙල්ලේ එක් පසෙක කලුකලින් ඉදිකල අඩි විසිහතක්කුස අවඛන බුදු පිළිමේ අනුරුවව නිරාවරණය කිරීමයි. සෙත්පිරිත් සජ්ජායිනා මධ්‍යේ ය සිදු කෙරුණා පච්ච අලියයාාවවලේ විපල සාරස්වාමින් වහන්සේ වෙත ි හරකාරීත්වය පිළිැන්වීමද මෙහිතී සිදු කරුණා. පිළිමේට පළමුුවෙන් මල් පූචාකිරීමටද ජනාධිපතිතුමා එක්පුුණා. බහවෙලි ව්‍යාපාරයෙන් පසු මෙරට බහකාර ව්‍යපෘතියකින් ජාතික වෙතුළි බලපද්ධතියටට මෙගවොට් විසි පහක් එක් කිරීමේ යිතිහාසි අවස්ථාවද අද සනිතුහන් කරුණා. අකර හයලක්ෂ හැට දහසක දැවැන්ත චලාශ ්‍යාපෘතිීයට ආයෝජනය කරෙන මුදල, රොපියල් කෝටි විසිතුන් දහසක් පමණ වනවා. දකුණුවාසිාවේ දිගම උමංමාර්කය වන හල ඇලහැර ඇල උමන් ඇලමාර්කේ නිරීක්ෂණයටද ජනාධපතිතුමා එක්වනා. කිलोමේට අනු හයක දෙකින් යුත් මෙම ඇලමාර්කය ඉදිකිරීම සඳහහා වැෑකරන මුදල, රොපියල් කෝටිහයිදහස් හත්සයක් පමණවනවා. එහි ඉතිරි කොටසේ ඉදිකිරිම් ආරම්භේද ජනාධිපතිතුමා අතින්සිදු කෙරුණා. මෙෙම ඇලමාර්කයමකින් කලුකඟ ජලාශේ පිරිණ චලය තත්පරේකට ගනමීටර තිස් පහක් මොරගහකන්ද ජලාශයට යොමු කෙරෙනවා. උමගේ පල අඩි විසිපහක් වනා අතර මාස තිස්හයිකදී ඉදිකිරීම් අවසංකිරීමට නීමිතයි. සියලු සැසම් පරිසරහිතකාමී අයුරින් සිදුකිරීමද විශෂත්වයා මොරගහ කන්ද කලුකඟ ්‍යාපෘතිේතුලින් මහකඩදරාව පැරණි අබන්කග යොද ඇලහරහා බින්නේරරිිය සහ ගෙරිතලෙයි කවුඩුල්ල කන්තලි දක්වාගෙන යන්න ජලප්‍රමාණේද තවත් වර්ධ නේබනවා. මොරගහකන්ද ජලාශය කුල්ල සිංහ ජලාශය ලෙස නම් කිරීමද මෙම සුවිශේෂී වැඩ සටහනට ඇතුලත්පුනා. මහවෙලි මෙහබර පුවත් පත නපතිට පිළිකැන්වීමද මෙහිතී සිදු කෙරුණා. මගෙන් කෙනෙක් ඇැවෝත්. මා කවද වැඩි පුරම සතුටු ච්ච දවස කියලා. ඔොබ ඉතනවා ඇති ම කියයි කියලා මම ජනාති පේච්ච දවස කියලා. නැහැ. මම මගේ ජීවිතේ මම පෞද්ජලිගවත් ඉහලම සතුට ලබ පු දස මුොරගහකන්ද ජලාසයන් ලයනෙකුත් එච දවස. පිර රජදාවසින් පස්සසිමේරටේ. ජාතිී අනාගතයේ සඳහා ක්‍රියාත්මග වන ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ගොවිදුක නිවන යෝධතම ඓතිහාසික මහා වික්‍රමය මේ මොරගහ කන්ත කල්ුවග සංවර්ධන්‍යාපාරිය යි කියමගින්. මේ මහා වනාන්තරි ගල්ලස් රිිංග රිිංග ආචර කුල සිංහේදා නට මේ අයිතිහාසික මහා සංවර්ධන යෝදධ වික්‍රමය පිළිබඳව. මත් දැනුවත් කරන විට ය උපැනෙ දෙෙන් නද කතාරන කවරුවත් මේක තැකලත් න දන්නෙන මංගේක පැහදිල් ව කියියන්න. දෙෙද තේ ජනවාර මසේ විශි පස් වනිද හිට නතිපති මහින්ද රජක්ෂ මත්නයක් තෙක් ල් ල්ල තිබමෙහි වැඩාරම්ම කරන්න. අවුරුදු පහක් ගතවුණ මේ ව්‍යාපෘතිය වැඩවලට විදේශ නනායගන් නාආධාරගන්න ම ජානෙක තතාගල පලව අවුදේ ද සතේම ජයික යිදිරි පපත් වුණ සල්ලි දෙන්න කිව. මං චීනේ මුල්ල යිතනක කතාාගල සල්ලි දෙන්න එකඟවුණ. සෞදු කක්ේට් අයතන එකමංකතාගලා ඒකාලේ සල්ලි දෙන්න එකඟ වන ඒස් සියලු කඩදාාශමං ඩු තිදිල් පත්කෙල්ුවවා. පලවෙනි අවරුදු පහ. අඩ වසෙන් විදේශ සම්පත් දෙපාත් බේන්තුුවටවත් මේ ව්‍යාපෘති ඇතුළත් කරේ නැහෑ. ප්‍රමුෘතාවේතියා එල් ලේකනේටත් ඇතුල්කරේනෑ විදේසාධරගන්න නයකන් එක තම ඇතරතාාව. මේකට උපෙන්න්න යද දෙන්න කතා කර අෛරමං ආරාධනා කරනවා පුළුවන්නමට වාර්තා පෙන්න්නන්න. දිදස් හතේ ඉඳලා දිදස් දොළහ වෙනං අවුරදු පහක්. විදේ සපත් දෙපාත්මේන්තුවට මුදල්ලමත්ත්‍යයන් සෂටතේ මේ ව්‍යාපපුතියෙන් නමච ඇවද කියලා. මමේදා මේ වෙනුවෙන් කඳුළු හලපු මිනිහෙක්. එදා අන්ඩුවෙන් ඉවත්වෙන්න දෙදාස් දාහතරේ නොයම්බර් මාසේ විසි එක්වනිද. අම තින්දු වගත්තේ මේමගේ අසාධාරණකංෙදා සිද්ධවෙච්ච හිදා. මොරහකන්දේ ජලය නිුත් කරන්න තිබන දෙදස් දොලහෙ ඒ කිසිවක් සිද්ධ වනේ නැහැ මේ කඳුලු හෙෙන. අයිංසක කොයිජනතාවගේ දුකනිවන්න ඔය උපැන දෙන්න කතා කරනයට උමනවක්තික න නෑහැ ලෙයින් හඳුලෙන් ජීවිතවලින් සුසුමෙන් ධඩියෙන් ගොවෙන් ප්‍රාර්ථනා කරපුුදේ කලට වෙලාවටේදා ලබා නොදී ආණඩුවේ දේශපාලන අර්බූද හදාගෙන මේ යෝද සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාධකරපු අය වග කියන්න ඕනෑ මේරටේ ජාතික ආර්ථිකය දුර්වල තත්වෙටේදා ඇ දැමීම ගැන මංම මේවන්නො කිය හැ මාධ්‍යවල මේමක් කියන්නේ නැෑ මාධ්‍යවල ප්‍රචරය තියෙන්නේ ආ්ුවිරෝධී ප්‍රචාය සට මාධ්‍යදහ ලපුහම රටේ අඩුවක් නැහැ මධ්‍යවල තිබෙන්නේ රට විනාසන අයි කියල පෙන්න්නන්නේ කගහවසට මරි කනගට ව යේ ෑන ම ප්‍රාතන්දර වාදේ මරට ක්තිමට කරුව රට ිනිසන්ගේ දහ සක්තිමට් කරුවේ පපුග ියවරු තුහ මාරි රටේ මාධ්‍ය නිහස දුන්නේ සත්‍යය කතා කරන්න සත්‍යදේ පෙන්න්නන්න නිවැරදේ ලෝකයට සමාජයට දෙන්න දේශ පාල අරවුල් ගැටුම් වැඩක් නැති අනවචෂ අසීලාචර් කතන්දරවලට ප්‍රමුකත්වය දෙන්න නෙවෙයි මාධ්‍යවල අදාපිට. හිර කරන්න අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍ය මිත්‍රයින්ට මාධ්‍ය ප්‍රධානීන්ට පම්බෝහම ගෞරුවෙන් කාර්ිකව කියනවා. අපිට ගහලාපිවෝ දුර්ුවල කල්ලා අපිය විනාස කල්ලා අපි අදදමලා දුන්නු ප්‍රජාතන්දරවාදේ නැතිරගෙන. දීලතියෙන මිනිස් නිදහස නතිකරගෙන. දීලතියන මාධ්‍ය නිදහස නැතිරගෙන. නැවත දවසකහඳුල්ුහලන්නන්නේ පා කියලා මම කියවා. මෙම ව්‍යාපෘතිය පිළිබඳ අක්‍රමිකතා ඇතොත් ඒ බව ැනුම් තිම සඳහ විශේෂ් ඒකයක් පිහිටු වන බවද ජනාධිපතිතුමා මෙහිතී ප්‍රකාශ කළලා. මේ යෝද ව්‍යාපෘතිය මමදැන් මගේ අතට ර්ගන ජාතී දුරේ පතච් වෙලාවිදන් අවුරු තුුණනාමාරක වැඩි මට කිසිම තැනකින් කියන වැහු නෑහ මේකේ දූෂන වචා හොරගන්තියනවායි කියමගේ ගැන සතුක වෙනවා. ආයෝජන එක්කම දූෂණය වැලක්කීම ද ලෝකයේ මාසිරුදයක් වෙලා තියනවා. පිදේශ ආයජන නිසා. ඒස පාලක්කින් දෂිත වෙනවා හැමඟෙනමනව. රාජ්‍යන ඉලධාරීින් දෂිත වෙනවා. ඒවාට සබධ වන ඇතැම් සිවිල් සාමාන්‍ය ජනතාව දූෂිත වෙනවා මේක බරපතල් ප්‍රශ්නයක් අපේ රට එඉනවි ලෝකීම දූෂණය වංචාව නාස්තිිය නැතුව රටේ සංවර්ධනයට තිබෙන පැහැදිලි පවිත්‍ර මාර්ගය තමයි, ජාතික ආර්ථකය ශක්තිමත්කිරීමේදී කෘෂිකාර්මාන්තේ ශක්තිමත්කිරීම ගොවියා ශක්තිමත්කිරීම ගොවියාගේ දහදිය කඳුළු හඳුනාගෙන ඒ සඳමච පිළියම් විදීම කියලම බොහො පැදිල වගෙන. මේ ඉදිකිරීමම්මල ප්‍රමිතිය බාලවිදිහට කෞුරහහාරි කොන්තරක්කරුවන් කරනවාන. දෂණ වංචා සිිද්ධ වෙන වනන් මට ද්ජලිකව පැමිණි කරන්න. මම කිසිම දේශපාලක්යෙකුටවත් කිසිම රාජ්‍ය නිලධාරියකුටවත් කිසිම කොත්‍රා සමාගමකටවත් මේ ප්‍ර්‍යාපෘතිවල දූෂණවංචා සිදුවනොත් සිදු කළොත්. කිසිම සමාවක් දෙන්නෙත් නැහැයි කියන එක ඒ අර දෙදන්න ඇද ඒහම දඩුම දෙනවායි කියනෙ ම කියනවා ම විශේ ඒකයක්. දුන්නා දෙෙන අමාධ්‍ය රහහා විශේෂ දුරකතනංක සමඟ විශේෂ පැක්සංක එක්ක මේ ව්‍යාපෘතියකෝ යාරි දූෂණවංචාසිිද්ධ වෙනවනං වහම ඒවා දැනුන්දීම සඳහා. වෙනම ඒකකයක් ජනතාවෙනවින්මන් ගවිජනතාවෙන විෘර්ත කරනවා ලෝකිට නයිවෙන් නැතුව පොලිකාරඉට නයිවෙන් නැතුව. රට නයිවෙන්නන්නේ නැතුව ආ්ඩුවට නයිවෙන්නෙ නැතුව ඔළුව උස්සලඉන්න ආර්ථික සමෘධයෙන් ශක්තිමත් ගොවි ජනතාවක් බිහි කරන්න මේස් යෝධ සංවර්ධන ව්‍යාපෘතියයක්ත් සමඟ. බවෙනුවෙන් මත් මගේ අමතිමල්ලත් අගමත්තුමඇතුළ. ශ්‍රරාජ්‍ය නිලධාරින් සමග ජාති අප සඳහා කැපවෙන අයි කියන ඒ ප්‍රතිඥාව අදවසි ඔබසිල්ල නාටදෙනවා. අමමාතෙනිමල් සිරිපාද සිල්වා, අමත්ති ගමිනිචාවික්‍රම පෙර, රජමාත්‍ය ේර කුමර දිසානාය ැන බහත්තුොරුන්ද මෙහිතති අදහස් දැක්වූවාා. අහිත කර දේවල් ජනතාව වෙත ලබා දෙන ක්‍රමවේදයන් අතර කල්ලා යනතාව ඉදිරියට, ශක්තිමත් කරන ඒ ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් එක්ක අත්වල් බැඳගත්තු පමණයි මේ ව්‍යාපතිීන්වල නිසි ප්‍රතිලාව ජනතාවට ලබා දෙල්ල පුළුවන් වනි. ප්‍රජාතන්ත්‍ර වාදය තුළ මේ අහිස ජනතා පත් කරන්නේ විශ්සාසකා බලබොරුත්තුවකා අනාගතයක් කිරී. අප තිනම අහිංසක ජනතාවට සේවයක් කරන්න. යි අ අපි ක්කොන බැරිද තමන්ගේ සේවය කරන්න. කරන්න ඕන. ර ලස්ස ටක් ෝක තිය ෝග ටක්න පලිවෙනි විනිිය තියෙන කැපැවීමයි ම ඇවත් මගේ මොනදවේ රට නැත්තකෙල මංකට සම්පත්තක් කෝපතියෙනවා නැත්තේ නිියයි කැපැවීම. අවංකම මෙන්න මේේටික හැදවන ලෝක තුරට මැති ඉතිහාසේ සංවර්ධන ව්‍යාපෘති වලින් ගත්තොත් එහෙම මම හිතන්නේ සිදුවෙන ප්‍රධාන ප්‍රමුඛ ව්‍යාපෘතිය කල්ුගග මොරගහ කන්ද මේ ව්‍යාපෘතිය කියලා අපිට හඳුන්න පුළුවන් කමතිීම ්‍යාපතිය උතුරුම් මත පලාත සම්පූර්ණෙන්ම පෝෂණය වෙනවා. අභියෝගොයට මූුණ දෙමින් යාපු ගමනේ ප්‍රතිපාලාාද භෘක්තිවින්න පුළුවන් කමතින අපිට අපේ රජරට ජනතාවට හැමෝටම. බැති ඇමතිවරුන් කලාකරුවන්න ඇතුළු විශාල පිරිසක් මෙමුත්සබීට සහභහ කපුුණා. බලන්ගොඩ සමනවත්ත ප්‍රදේශයේ ගන කැලෑවක අතුරුදන් වූ දරුවා සොයා තවතුරටත් මෙහෙුම් සිදු කරෙනවා. මෙම දරුවා අතුරදන්ව සිටින්නේ පසුගේ විසි වනදා දහවල් සිටයි. දරවා පාස ඇරරි නිවසට පැමිණිවිට ඔහු පියා දරකඩීම සඳහා ඇසල කැලේටු ගොස්තිබෙනවා. පියා බැලීම සඳහා දරුවාද පසුව කැලේටුග ඇති නමුත් ඔහු යලි නිවසට පැමිණ ැති බවයි වාර්තාාවී ඇත්තේ. ඒ අනුව හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දරවා සැවීම මෙහෙුම් සිදු කළත් මෙතෙක් ඔහු හමු වී නැහැ. යුද හමුදා සාමාජකයන් පනස් දෙනකුගෙන් යුත් ක්ඩායමක්ද මෙහියුමට එක්ව සිටිනවා. නුවල කන්ද රක්ෂිතය සහ සමනල වත්ත රක්ෂිතය පිරමින් මෙහෙයුම් සිදු කළද දරුවා තවමත් හම වී නැහැ. දරවා සොයා මෙහෙයුම් මේ වන විටත් සිදු කරෙනවා. යල් හ එ පාත ද අන්නගන්න කියත ගිය පාතරම්පිලේ නමු දා කියලන්නේ ඇම වත්ත ඇදමවා බරපල ූල්්‍ය වංචාදෂ අඩු භාකිරීමේ ත්‍රීපුදත් කල විශේෂ මහාහධකරණය පිහිටවීමට අවශ්‍ය සියලු කටයුතු සූදරම් කරති වෙනවා එසඳ අවශ්‍ය සියලු පහසුකම ලබද ඇති බැවින් එළඹෙන සතියද එම කටයුතු ආරම්ගල හැකි බව අධකරණක්ෂේතයෙන් ැබෙන තොතුරු වාර්තාපයන පෙනවා අදරවා විශේෂ මහදි කරන පිහිටවීමේ සංශෝධන පනත්කෙටුම් පත ප්‍යවස්ථාදායකයේ වැඩි චන්දයෙන් සම්මත වූයේ පසු කිය මැයි නවන දායි. මැයි දහට වනදා කථනායකවරයා ඊට අත්සන් තැබුණ. අනුව දෂණ විරෝධී මහදිකරණේ අංක එක අධිකරණය පිහිටුවීමට සේලු කටයතුයෝ දාතිබෙනවා. ඊට අදා ගඩනගිල්ල සහ විනිසුරුවරුන් පත්කිරීමද අවසන් කරතිබෙනවා. දන්ඩනීති සංග්‍රහ යටතේ ගැනන වැරදි විභාගකිරීමට මහති කරනවලට බලය හිමි වනවා. அල්ලස් සාපරාති විශ්වාසය කඩකිරීම මோල්ල අපහරණය மூල්ල විශුත්ති කරණය, ්‍රස්ථවාදී කටයුතු සදහා මුදල්ලෙදවීම සංවිධානත්මක අපරාධ සහ මහචන දේපල අවභාවිතයට අදාල පැමිණිලි විභාගකිරීම මෙම මහදි කරණෙ තුළින් සිදුකරනවා. රාජපක්ෂ පාරන සමේදී තම පවුල්ලි සුක විහරණය වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිත වූ ආකාරයල් මේ වන විට සිදුකරන විමර්ශනවලින් හෙළිවෙමින් පවතිනවා. මිග්‍යානා ගන දෙනුවේදී ඩඒ රාජපක්ෂ කෞතුකාකාාරය සහ ඇවන්කඩ් පාවින අවිගබඩාව සම්බන්ධින්, ගෝඩාපේ රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවේ තිබෙනවා. විනගම අරමුදලේ මුදල් අවභාවිත කළ බවට හා, අයිතා ලෙස දේපළිදී ගැනීම ගැන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වෙද්දි. ඔහුගේ බිරිධ වන පුෂ්පා රාජපක්ෂ මහත්මයට එල්ලවන චෝදනාවවාන්නේ චීන සමාගමකින් මුදල් ලබාගත් බවටයි. ධපති කාර මණ්ඩල ප්‍රධනියාට සහ. රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයායට එල් ව ඇත්තේ රපියල් බිලියන හතරක රජේ මුදල් අවභාවිත කිරීම ෝදනාවකු. ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් මගින් ඉදි කරනු කොල්පිටිය ග්‍රැන් යිට් හෝටල් ව්‍යාප්‍රතියට වෙන් කළ රුපියල් බියන දහට දශම පහක මුදලක් අවභාවිත කළ බවටයි මෙසේ චෝල් ව අත්තේ. ශේෂ අධිරණය පළමුුණනඩුව හිටපු ජනාතිපතිකාය මණ්ඩල ප්‍රධානි, ගාමිනි සනඩත් සහ ශ්‍රීලංකා රක්ෂණ සස්ථාව හිටපු කළමනාකාරධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ යන අයියට එරහිව ගොනරීමට තිරණයකර ඇති බවට අධික රෂේත්‍රයේ ආරචිමමාර්ග පවසනවා. යෂ්ට මාතතිවේදී ලසන්ත වික්‍රමතුන්ග මහතාගේ ගහතනය පිළබඳ පරිීක්ෂණ හදිසියේ ත්‍රස්ථ විමශන ඒකකේට බහරදීම සම්බන්ධෙන් කරුණු තහුරු කරගැනීමට හහිටපු පොලිස්පති මහින්ද බාල් සුරියමහතා මෙරටට කැඳවීමේ සූදානමක් පවතින පව දිනවින පුවත්පද භාර්තා කරතිබෙනවා. ේෂ්ට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා අත්තරිය ප්‍රදේශයේදී ගහතනයට ලක්කුණේ දෙදහස් නවය වසරේ ජනවාරි අටවනදයි. එම සිද්ධිය සබන්ධ පරීක්ෂණ රහස් පොලිසිේ වෙත බහරදීමට එවකට පොලිස්පති ජන්ත වික්‍රමරත්ත මහතා ක්‍රියා කළ. එම පරීක්ෂණ සිදුවන අතරතුර ජන්ත වික්‍රමලත්න මහතා විශ්්‍රාවවයාමෙන් පසු ලිති දුරයට පත් වූයේ මහින්ද බානසූරිය මහතායි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගහතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකළ පරීක්ෂණ අතර මග නතරකර එම පරක්ෂණ ස් විවර්ශන ඒකකට බහරදීමට මහින්ද බාලසූරිය මහතා ක්‍රියාකරතිබෙනවා රහස් පොලිසිය සිදු කළ විමර්ශන ත්‍රස්ථ විර්ශ්ණන ඒකට බහරදුන්නේ ප්‍රථම වරටයි. එසන් සිදු කලේ කුමන අරමුණක් මත දෙයන්න හෙළිකර ගැනීම අධ්‍යවශ්‍ය වීතිබෙනවා ඒ සඳහා මේ වන විට විදෙස්ගතව සිටින හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා මෙරටට කැඳවීම සූදානමක් පවතින බව දිනමිනපු අත්පතවාර්තා කරනවා සැලසුම් සහගතව අිරහස් ආකාරයෙන් ලසන්ත වික්‍රවතුූ මහතා සියකාර්යාලයට යමින් සිටියද ඔහුල් ොහ බැඳ පැමිණි ගහතකේෙන් ලේච්ච ලෙස මෙම ගහතනේ සිදු කරතිබුණා. එම ගහතන පරීක්ෂණ ත්‍රස්ථ විර්ශන ඒකට බහරදී තිබෙන්නේ. ලසන්ත වික්‍රමතුන්ග මහතාට LT සංවිධහනයෙන් සුළු වශයෙන් හෝ මරණ තර්ජන තිබූ බවට, කිසිදු තොරතුරක් නොමැති අවස්ථාවකදී. ලසන්ත වික්‍රමතුං ගහතන පරීක්ෂණ සම්බන්ධයෙන් වන බුද්ධි තොරතුර හෝ ත්‍රස්ථවාදී තර්ජන තිබූ බවට, සිදු ොරතුරු සොයා ැලීමින් ොරව, ත්‍රස්ථ විමශන කොට්ටහසය නෝරලිය ප්‍රදේශයේ, ජේසුදාසන් දැමති පුද්ගලෙක් අතරගෝටගෙන රිමාන් බහරයට පත්කරනවා. එම පුද්ගලයා රිමාන් බඳනාගාරය තුළදීම අභිරහස් ලෙසමිය ගිය. අනතුරුව ත්‍රස්ථ විවාශන ඒකකය එම ගහතන පරීක්ෂණ අතර මග නතරකරන්නේ කිසිදු තොරතුරාක් නිශ්ීතව තහවරුුණෝ කරගෙනයි. මෙම පරක්ෂණ මෙයාකාරேன், ප්‍රස්ථ වර්ශණ කොට්ටහසට බාරදී ඇත්තේ සැබෑ ගහතකීන්ට ආරක්ෂාව ලබාදී පරීක්ෂණ අවසන් කිරීමේ අරමුණින් විය හැකි බව එම සිද්ධිය සම්බන්ධයෙන් යළි පරීක්ෂණ සිදු කරන අපරාධ පරික්ෂණ දෙපාර්තවේතුව විශ්වාස කරනවා ප්‍රතිකාශේ නතුරව තත්තරෙක සය සුවිෂ සන්ගේ සමගෙනෙක් වන්න. කැලි හමයමෝ රාත්‍රේ දහයටට ඔබට සුපරාත්‍රයක්. ಜර්මನයේ හිಿಟಲರ್ದ ತಾಲಿයේ ಮುಸಲෝනිද ಇರಕයේ ಸදාම්ද ලಿಭಾವේ ගඩාපිද ආදී වශයෙන් ඒ ಆධිපතිපಾකන් ಬලට පත්ತූයේ ಪ್ජාತන්ತ්‍රවාාදයට පින්සිතුುන්නටය. එහෙත් ඔන් මුලින්ම කළේ ප්‍රජාතන්ත්‍රවාදය වලලා දැමීමය. ජාතිවාදී දේශප්‍රේමී කතාාවලින් ඔවුන්ගේ මිනිමරු දූෂිතපාලනයන් සාධහරණී කරණය කරගැනීමට කරගත්තය. එතරම් දුර නොගොස් මහින්ද රාජපක්ෂපාලනයද මේ ඒ අධිපතිපාලන තන්ත්‍රයකට උදාහරණ ලෙස ගත හැකිය. රාජපක්ෂලා, න් ප්‍රජාතන්ත්‍රවාදීන් බව කියන්නට පෙන්වාදන්නේ මැතිවරණ එක දිගට පැවැත්වීම ගැනය. ඒ මැතිවරණ කෙරවාව කළේ කොහොම දෙන්න රටම දන්නා නිසා ඒ ගැන කතා කළයතුව නැත. ප්‍රජාතන්ත්‍රවාදේ යනු මැතිවරණ පැවැත්වීම පමණක් නුවේ. මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිතකිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්චයක ප්‍රනඛතම ලක්ෂණයකි. ඒත් රාජපක්ෂ සමේදී මානවහිමිකම් වලට ඉඩක් ලැබුණේ නැත රාජපක්ෂලාගේ නමක්වත් කියන්නට එදා ඉඩක් ලැබුණේ නැත. ඒආධිපති පවුල් පාලනේ විවේචනය කළවුන් හොයාගොස් ගහතනය කිරීම එක්කළ රාජපක්ෂලාගේ ක්‍රමය විය. නිලමෙන්ම නිල නොවන හමුදා පොලිස් කණඩායම් යොදවා රාජපක්ෂ විරෝධීන් මර්ධනය කළය. අධිකරණයද තමන්ට ඕනෑ විදිට යොදාගත්තය. මරණ බය නිසා රටහැරගිය අධිකරන විනිසුරුවරුන්ද විය. සෑම ඒ අධිපතියකුල් ලෙසම මේ රාජපක්ෂපාලනේද, තමන්ගේ කැලවිල්ලට යොදාගත්තේ ජාතිවාදය හා දේශප්‍රේමය තරාගත්සාහස්සික ක්‍රමෆේතමය. අද රාජපක්ෂලා මේ තමන්ගේ අතීතය සංකපාලන්නට ගන්නා උත්සාහය විසුළුකාරී වුවත් යළි බලය ලබාගනීම වෙනුවෙන් ගෙන යන තක් හඩි දේශපාලන ක්‍රියාමාර් ගනිසා මේ ගැන යලි කතා කරන්නට සිදුව තිබේ. ඊයේ අභ්‍යයාරාමේදී පැවැති ආගමික උත්සවයක් අතරතුරදී හිටපු ජනාධිපතිප්‍රයා තවත් විසුළුකාරී කතාවක් කරමින් පවසා තිබුණේ රට ඒකාධිපතිත්වයක් කර රැගනයමින් සිටින බා. හමුදාවට පොලිස්සියට බලතල දෙමින් ඒ හරහා අසීමිත ඒ ආධිපතිත්වයකට රට ගෙනයමින් සිටින බව මෙන්ම ආණ්ඩුව දරුණු ලෙස අධිකරණය පහවච්චිරන බවද පවසා තිබිණ. රාජපක්ෂලාගේ මීළඟබෑමද හිටලර් පන්නේ පාලනයක් බව හෙළිදරව්වෙමින් පපතිීම නිසා. ඒ ඇත්ත වසාගන්නට වත්මන් ආණ්ඩුව ඒකාධිපති ආණ්ඩුවක් බව කියන්නට ගන්නා උත්සාහය විකාරයකි. අද අධිකරණය ඉතිහාසේ කවර යුගයකවත් නොතිපුුණු පරිදි ස්වාදී නව කටයුතු කරමින් තිබේ. නීතිය නියමාකාරයෙන් ක්‍රියත්මකවෙමින් තිබේ. ආණ්ඩුවට එරෙහි වූවා කියා සුදුුවෑන්වලින් පැහැරගෙනියයාම ගාතනය කිරීම අද සිදුවන්නේ නැත. මාධ්‍ය ආයතන ගිනිතියන්න හෝ මධ්‍යවේදී ගහතනය කිරීමක් වන්නේ නැත. අදහස් ප්‍රකාශනයේ නිදහස ඉහලින්ම ආරක්ෂා කරදී තිබින අතර, මිනිස් අයිතිවාසිකම් තවදුරත් පුළුල් කරමින් රටවැසියා අභිමානීෙන් නිදහසය ජීවත්වීමේ අයිතිය අද තහුරු කර තිබේ. පන්සල් ගානී රස්තියාදු ගසමින් මහින්ද රාජපක්ෂ නන්දොඩවන පට්ටපල් බොරුවලට රැවැටිය හැක්කේ අබ ඇටකතරම් මොල කළඳක් නැති මුක්දයන් පමණේ. දැනට මේ ඇති සෙස්ස පස්සට.